අපරටේ ආර්ථිකයට සුවිශාල මෙහෙවරක් ඉෂ්ට කරන අපේ වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ තේවතු ශේෂ්ත්‍රය රටේ සෞභාග්‍යයේ ප්‍රධාන පුරුකක්. විශේෂයෙන්ම තේවතු ශේෂ්ත්‍රයේ පහත රට වතුකම්කරු ජනප්‍රජාව මුල් කරගෙන අපි අදහස් කරනවා ඉදිරි වැඩපිළිවෙල තුළ ඒ අයගේ ඉඩම් අයිතිය, ඒ අයගේ ජීවත්වීමේ අයිතිය, ඒ වතු ප්‍රජාව වෙනුවෙන් නිශ්චිත වැවිලි ගම්මාන නිර්මාණය කිරීමේ වැඩසටහන, නිවෙස්වලට ඒ භූමියට ඔප්පු ලබා දීමේ වැඩසටහන, ඒ වගේම හැමදාමත්ම මේ කතාවට ලක්වෙන වතුකම්කරු ප්‍රජාවගේ වැටුප් ප්‍රශ්නය. අපි හිතනවා වැටුප් වලින් ඔබ්බට අපි ආ යුතුයි. විශේෂයෙන්ම වතු ප්‍රජාවත්, උඩරට පහතරට, ඒ වගේම විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාවත්, හුදෙක් දීමනාවකට නතුකොට හැමදාමත්ම කම්කරු තනතුරේ පවත්වනවා වෙනුවට ඒ අයට ඉඩං අයිතිය, ප්‍රාග්ධන අයිතිය, වගා කිරීමේ අයිතිය, කුඩා තේවතු හිමියෙක් හැටියට, වැවිලිකරුවෙක් හැටියට, සමාජයේ ඉහළම තලයක් දරමින් අපේ රටේ තේ නිෂ්පාදනයට උඩරට වගේම පහතරට කුඩා තේවතු හිමියත්, නව කුඩා තේවතු හිමියන් බිහිකිරීම තුළත් වගා නොකරපු මුඩු ඉඩම සරුසාර ඉඩමක් බවට පත්කොට ඒ තුළින් ජාතික තේ නිෂ්පාදනය ඉහළම මට්ටමකට ගෙන යෑමේ ජාතික වැඩපිළිවෙලකට අපි මුල පුරනු. ඒ කටයුත්ත තුළ හැමදාමත්ම කම්කරුවාගේ වේතනය මත පදනම් වුණු ඒ තමන්ගේ සමාජ ස්තරය, තමන්ගේ ජීවන ගමන කොටසක් මෙපමණ ප්‍රමාණයකින් වැඩි කරනයි කියනකොට ඒ පැත්තට දිවීමත්, තවත් කොටසක් නෑ ඊටත් වැඩිය ඒ වේතනය වැඩි කරනවායි කියනකොට ඒ පැත්තට දිවීමත්, මේ හැම පැතිවලට දුවමින් සිටින අපේම කම්කරු ජනතාවට මම කියන්න කැමතියි, ඔබ සදාකාලික කම්කරුවෙක් විය යුතු නැහැ. ඔබටත් ඉඩං හිමිකරුවෙක් වීමේ වරම, ඒ අයිතිය, ඒ වරප්‍රසාදය ඇත්ත වශයෙන්ම ඔබගේ හිමිකම. අපේ රටේ පුරවැසියෙක් හැටියට පුරවැසි නාමලේඛනයේ ලියාපදිංචිය පමණක් නොවේ, වගා ඉඩමක, ඒ වගේම තමන්ට නිවස හදාගන්නට ගොඩ ඉඩමක ඒ අයිතිය ඔබට තියෙන්නට ඕන. ඒ ප්‍රාග්ධනය ඔබට තියෙන්නට ඕන. ඒ අයිතිය ප්‍රාග්ධනය ලබා ගැනීමේ සවිබල ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙතෙක් කල මේ වතු ශේෂ්ත්‍රයේ අන්ත අසරණ භාවයට පත් වී හිටපු මේ ප්‍රජාව, විශේෂයෙන්ම උඩරට ප්‍රජාවට පුරවැසි අයිතිය ලක්ෂ ගණනින් ලබා දෙන්නට දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කටයුතු කරා. අද අපි ඔබට ඔබගේම භූමි භාගයක කුඩා තේවතු හිමිකරුවෙක් හැටියට ඔබේම භූමි භාගයේ නිවසකුත් තනාගෙන එවන් වතු ගම්මානයක පුරවැසියෙක් හැටියට කටයුතු කරමින් තමන්ගේම ජීවිකාව තමන්ම සකස් කරමින් රටේ තේ නිෂ්පාදනයට අදටත් වැඩිම දායකත්වයක් ලබා දෙන කුඩා තේවතු ශේෂ්ත්‍රයේ තවත් කුඩා තේවතු හිමියන් අපි විශාල ප්‍රමාණයක් වගා නොකරපු මුඩු ඉඩම් වගා කිරීමේ තත්ත්වයට ගෙනවිල්ලා එය විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන් අලුතෙන් බිහි කිරීමේ වැඩසටහනකට අපි උඩරට පහතරට විරැකියාවෙන් පෙළෙන මේ ශේෂ්ත්‍ර ගණනාවම කේන්ද්‍ර කරගෙන අපි ඒ දේ ක්‍රියාත්මක කරනවා. ඔබගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් සදාකාලිකවම, ඔබගේ දරු පරපුරේ අතීතයත් වර්තමානයත් අනාගතයත් සදාකාලිකවම ලයිම් කාමරයට සීමා වුණු කම්කරු රැකියාව නොවේ කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිවම රටට අවධාරණය කරන්න කැමතියි. ඒක තමයි අපේ ජාතික ප්‍රතිපත්තිය, ඒක තමයි අපි මහ පොළොවේ යථාර්ථය බවට පත් කරන්නේ.